ක්‍රිස් තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන්ව අපි හොයන්නේ උන්වහන්සේව මුණ ගැහෙන නිසා. සුදු වචනේ අපිට එහෙම කියනවා, දෙවියන්ව සොයන්න උන්වහන්සේව සොයන්නේ උන්වහන්සේ අපිට මුණ ගැහෙන නිසා. දෙවියන්ව දකින්නට අපි තුල මහා පිපාසයක් උන්වහන්සේ විසින්ම මවා වදාරලා තියෙනවා. අපි කැමති වුණත් නැති වුණත් අපේ ජීවිතේ අපිට තියෙන එක පිපාසයක් තමයි දෙවිඳු වත දැකීම. ඒ පිපාසයට ප්‍රේමාන්තේනි පිළිතුරක් අපිට දෙන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේව සොයා ගැනීම තුළ විතරයි. පිළිතුරක් අපිට දෙන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේව හමුවීම තුළ විතරයි. සිදු අගස්තිරතුමා ඒ නිසා හරි ලස්සනට කියනවා, මගේ හදවත හරි අවිවේකී, මම සමිඳුන් තුළ විවේක ගන්න තුරු කියලා. අපේ ජීවිතයේ අපිට ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්නට තියෙන ලස්සනම අවස්ථාව, ලස්සනම මොහොත අපේ ජීවිතයේ මේ පිපාසය අපිට දැනෙන මොහොත, මේ දැඩි ආශාව, දෙවිඳු වත දැකීමට තියෙන දැඩි ආශාව අපිට හොඳටම දැනෙන අවස්ථාව, දැනෙන මොහොත අපේ නොහැකියාව, අපේ දුබලකම, අපේ අසරණකම, අපේ පෞකාරකම, අපේ තනිවීම, අපේ කොන්වීම. ප්‍රමන්තෙනි එනිසා අපේ ජීවිතයේ අපි හැම මොහොතකම ස්වාමීන් වහන්සේව හොයන්නට ඕන. එහෙම හොයනකොට උන්වහන්සේව හම්බ වෙනවා. අද අපිට සුවිශේෂය තුළ අපිට දිගහැරෙන්නේ අන්න ඒ වගේ ලස්සන වෘතාන්තයක්. සාකේවුස් නම් මිනිස්සෙක් උන්වහන්සේව දැකීමට තිබුණා වූ දැඩි ආශාව නිසා උන්වහන්සේව සොයා යනවා. ඔහුගේ තරාතිරම් නොබල ඔහු ගහකට නගිනකොට උන්වහන්සේ ඒ ගහ පාමුල ඇවිත් සිට ගන්නවා. ඔහුගේ නම කියලා කතා කරනවා. ඔහු සමග කෑමකට හිඳ ගන්නවා. ඔහුගේ සියලු පෞකාරකම් ඔහුගෙන් ඉවත් වෙලා ඔහු ශුද්ධවන්ත ධර්මිෂ්ඨ මිනිසෙක් බවට පත් වෙනවා. මේක යූටර්න් එකක් ලයිෆ් එකේ. සකේවුස් කිසිම දෙයක් කෙරුවේ නැහැ. සකේවුස් කෙරුවේ දෙවියන්ව හොයපු එක, ජේසුව දකින්නට ආශා කරපු එක විතරයි. ඒ ආශාව විතරක් අපිට ඇති ප්‍රවාදෙනි. එනිසා අපිත් ආශාවෙන් පෙළෙමු. ජේසුගේ වත දකින්නට, ජේසුව දකින්නට, ජේසුගේ ආදරය ලබන්නට, උන්වහන්සේගේ සුවය අයිති කරගන්නට, උන්වහන්සේගේ සැනසීමෙන් අස්වැසිල්ලක් ලබන්නට, උන්වහන්සේගේ ශාන්තිය තුළ ජීවිතයේ ප්‍රීතිය අත් දකින්නට දැඩි ආශාවකින් අපිත් පෙළෙමු. ඔබේ ආශාව උන්වහන්සේව ඔබට මුණගස්සාවි. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.